හැම ශාමලි මං ඉන්නේ ගම්පහ. මම මේ කියන්නේ යන්නේ මගේ ජීවිතේ මම මුහුණ දෙන ඇත්තම සිදුවීමක් ගැන. පවුලේ ඉන්නේ අම්මයි නංගී මල්ලී විතරයි. තාත්තා පොඩි කාලෙම අපිව දාලා ගිහින් අම්මා කොළී වැඩ කළා තමයි අපි ජීවත් කළේ. මාන්න පෙළ විභාගේ හොඳට පාස් වුණා. ඒත් නංගිගේ මල්ලී ඉස්කෝලේ යවන්න ඕනි හින්දා මං ඉස්කෝලේ ගමන් නවත්තලා ගාමන්ට් එක වැඩට ගියා. මං දැන් ගාමන්ට් එකේ අවුරුදු ගානක් වෙනවා වැඩ කළා. අනික් කැහැනම් උසස් වීම එහෙම හදාගෙන යනවා. මට ওই තරම් සුදුසුකම් තිබිලත් මට උසස් වීමක් දෙන්නේ නැහැ මේගොල්ලෝ. මම මෙහෙත් හොයලා බැලුවා ඇයි මේ කියලා. බැලින්නම් අනික් අය උසස් වීම ලබන් ඉස්සරහට යන්නේ මෙතන ඉන්න බොස්ලව සතුටු කරලා. මටත් යෝජනා කිහිපයක් ආවා. මං ඒවා එකක්වත් ගණන් ගත්තේ නැහැ. මම කාලයක් යනකොට අපිට ගොඩක් ආර්ථික අපහසුතා ආවා. නංගි මල්ලිගේ යුතුවම තියෙනවනේ. මං තීරණය කළා කොහොම හරි මේ වැඩකටවත් කැමති වෙලා කොහොම හරි මේ රස්සාවෙන් ඉස්සරහට යන්න ඕනේ කියලා. ඔහොම කාලයක් යනකොට මට බොස් කෙනකින් යෝජනාවක් ආවා. එයා කිව්වා මං සුපර්වයිසර් වරියක් විදියටත් එතනින් උඩටත් මාව ගන්න පොඩ්ඩක් කියාගේ කැමැත්ත ඉටු කරන්න කියලා. මං ඒකට කැමති වුණා. එදා ඉරිදා දවසක් එයා මාව එක් කරගෙන හෝටල් එකකට ගියා. එදා තමයි මං පිට කෙනෙක් එක්ක එළියට ගියපු පළවෙනි දවස. එයයි මයි කාමරයට ගියා. කෙල්ලේ ඔයා මේකට කලින් කැමති වුණා නම් ඔයා මේ ඉන්න තැන නෙමෙයි දැන් ඉන්නේ. ගොඩක් ඉස්සරහට ගිහින් මට සතුටුයි. පහු වෙලා හරි ඔයා මේ දේ තේරුම් අරගෙන මේ දේට කැමති වෙච්ච එක කියලා. මට ඉතින් කරගන්න දෙයක් නැහැනේ. මං අසරණ වුණා. එයාට එයා ඕනි ඕනි විදියට එයාගේ ආසාවල් එයා ඉෂ්ට කරගත්තා. මට කරන් දෙයක් තිබුණේ මට උන්නේ ඉඩ දීලා ඔහේ බලාගෙන ඉන්න. කොට මං මේ වෙනකම් පරිස්සම් කරගෙන ආපු හැමදේම එයා අයිති කරගත්තා. ඔය විදිහට කීප දවසක්ම එයා මාව එක් කරගෙන රූම් වලට ගියා. නෙමේ මට හම්බුණා ප්‍රොමෝෂන්. මං දැන් හොඳ පඩියක් ගන්න ප්‍රස්තාවක් කරනවා. ඒ වගේම මගේ ජීවිතේ වෙච්ච තව සිදුවීම් තියෙනවා. ඒවත් මං ඔයාලට කියන්න. ආසයි මල්ලි කෙනෙක් අඳුර ගන්න. මගේ YouTube channel එක subscribe කරලා කමෙන්ට් එකක් දාන්න. මං reply කරන්නම්.